විශේෂයෙන්ම මහජන ඒකරාශී වීම හැකියතාක් දුරට අවම කළ යුතුය බවට සෞඛ්‍ය රෙගුලාසිය ප්‍රකාශයට පත්ව තිබියදී විශේෂයෙන්ම දැවැන්ත මහජන රැලි සංවිධානය කිරීමට බාධාවන් අඛණ්ඩව පවතිද්දී ඒ බාධාවන් වලට පැහැදිලි මානයක් හඳුන්වා දෙන්නට අපිට හැකියාවක් ලැබුණා අලුත් තුන් ස්වර්ණ වාහිනිය හරහා. ඒ අනුව තමයි ප්‍රථම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලිය අපිට මේ ස්ථානය තුල මේ වේදිකාව තුල දියත් කරන්නට දැනට සති කිහිපයකට උඩදී හැකියාව ලැබුණේ. අප සූදානම් මීළඟට රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නට පළමු අවස්ථාව තුල ආණ්ඩු පක්ෂ නියෝජනයට ඒ අනුව බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අද රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය ක්‍රමින් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා ලෙස මෙවර මැතිවරණ තරග බිමට පිවිස සිටින ලසන්ත අලවියවන්න මහතාට මිලකට ඔබව ආමන්ත්‍රණය කිරීම සඳහා සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මා ප්‍රථමයෙන්ම ස්වර්ණ වාහිනී ආයතනයට ස්තුතිය පළ කරන්න ඕනේ अतिगर जनाधिपत्यमागे ये मगपेन्वीम आदर्श तुलिन वर्तमाने अपिरटे मे मेतिवर्ण व्यापारय नव देशपालन संस्कृतियकट नेंब्रु वेमिन पवतिन मेवनि अवस्थावक विशेषयेन्म पोस्टर कटआउट मेतिवर्ण कार्यालय नति ए हिडस पिरवीम सदा अपेक्षकेन विधियट तमंगे प्रतिपत्ति वेडपिलिवेल දැනුවත් කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් හඳුනා දීම පිළිබඳව ප්‍රණාමයේ ගෞරවයේ මුලින්ම පළ කරන්න ඕන එක මෙරටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලබා දෙන ශක්තියක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. මම ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අංක 1 යටතේ ඉදිරිපත් වී තිබෙන අපේක්ෂකෙක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කණ්ඩායමේ අවුරුදු 16ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජ්‍යෙෂ්ඨතම අපේක්ෂකයා විදිහටයි මම ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මම ගුරු වෘත්තියෙන් මගේ වෘත්තිමය ජීවිතය ආරම්භ කරලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ඒ ආශිර්වාදයෙන් දේශපාලනයට පැමිණි කෙනෙක් විදිහට 1999 පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට තේරිපත් වෙලා ඉන් අනතුරුව පළාත් සභා මන්ත්‍රීවරයෙක් පළාත් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරලා 2004 මහ මැතිවරණයේදී 2010 මහ මැතිවරණයේදී 2015 මහ මැතිවරණයේදී මහර අත්තනගල්ල ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඒ ආශිර්වාදය තුළ අකණ්ඩව පාර්ලිමේන්තුවට තේරිපත් වීමට මට අවස්ථාව උදා වුණා. මේ කාල සීමාව තුළ ආපසු හැරිලා බලනකොට විශේෂයෙන්ම රටේ ජනතාව සහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට මට හැකි වුණා කියන එක මම ඉතාමත් සතුටින් සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දිස්ත්‍රික්කයේ චන්දදායකයාට කිසිදු ආකාරයක අගෞරවයක් කළලක් නොවන ආකාරයට පාර්ලිමේන්තුව තුල ඉම් පිටත මං මගේ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. ඒ ආයතන වලට ජනතාව යවන්නේ විශාල බලාපොරොත්තු තබාගෙන. අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ ජනතාවගේ ඡන්දෙන් ලැබෙන බලය අපි සෑම අවස්ථාවකම අපි පාවිච්චි කළ යුතු වන්නේ රටේ යහපතට ප්‍රදේශයේ යහපතට ජනතාවගේ යහපතට මිස අනවශ්‍ය ආකාරයට නීති විරෝධී කටයුතු කිරීම තුලින් තමන් හරි හම්බ කරගෙන විවිධාකාර විෂමාචාර ක්‍රියා කිරීමට නොවන බව අපි දැඩි ලෙස අවබෝධ කරගත යුතු වෙනවා.
එමණිසා මුලින්ම පළාත් අමාත්‍යවරයෙක් විදියට අපේ රටේ ප්‍රථම වතාවට පළාත් සභාවට ඉදම් ප්‍රඥප්තිය ගෙන ඒමට මට හැකි වුණා. ඒ අනුව බස්සහිර පළාතේ ඉදම් බදු ආදායම අද වෙනකොට ශීඝ්‍ර වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නයක් විදියට තීරෝදරත් සඳහා පළාත් ප්‍රවාහන අමාත්‍යවරයා විදියට තීරෝදරත් ප්‍රඥප්තිය ගිනීමට කටයුතු කළා. විශේෂයෙන්ම එදායේ ප්‍රඥප්තිය ගෙනල්ලා අධිකරණ මේ මගින් ඒක තහනමකට ලක් වුණා. 2004 වර්ෂයේදී ඒ ප්‍රඥප්තිය ගෙනහලා තිබුණා නම් වර්තමානයේ බස්සහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝදරත් හිමියන්ට අද මුහුණ පාන්න සිදුවෙන ගැටලු කිසිම ආකාරයකට ඇති වෙන්නේ නැහැ. එම නිසා ඒ කාර්යභාරය ඉටු කරනු ලැබුවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට පිවිසලා අපේ රටේ ඓතිහාසික පනතක් විදියට තිබුණු ලංගම පනත අපේ පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක සීමසාරණන්ගේ කාල සීමාව තුළදී ගෙනහැල්ලා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ පනත අකුලා දමලා පෞද්ගලීකරණය කිරීමක් කළා. ඉන් අනතුරුව නැවත වතාවක් 2004 වර්ෂයේදී මට ඒ විශේෂ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ලංගම පනත ගෙනීමේ කාර්යභාරය ඉටු කිරීමට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරෙන කාර්යභාරයේ විදිහට විශේෂම මූල්‍ය පාලනය පිළිබඳව ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට රටට ජනතාවට බිලියන ගානක මුදල් ඉතුරු කර දීමට දායක වෙන්න මට පුළුවන්කමක් ලැබුණා. මගේ සහෝදර මන්ත්‍රීවරුන් සමග අපේ නලින් ජයතිස්ස මන්ත්‍රීතුමා මගේ කාරක සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට. එම නිසා අපි ජනතාවගේ අපේක්ෂාවන් ජාතික වශයෙන් පාර්ලිමේන්තුව තුල අපි ඒ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ තුල මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 10 දෙනෙක් තෝරලා තිබෙනවා වැඩිම පාර්ලිමේන්තුවට සහභාගී වුණු මන්ත්‍රීවරු විදියට. ඒ 10 දෙනා අතරට මමත් අඳිමින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නිකන් ඉන්නේ නැතුව ඒ අවස්ථ විවාදවලට සම්බන්ධ වෙලා ඒ වගේම ගිනුම් කාරක සභාවේ ආයතන 350 ඒ කාල සීමාව තුළදී පාර්ලිමේන්තුවට කැඳවන විකිනකාධිපතිතුමත් එක්ක ඒ විමර්ශනය කරලා මහජන නියෝජිතෙක් විදිහට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට මම කටයුතු කළා කියන එක ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේ මැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කළ මහජන නියෝජිතෙක් විදිහට කියන එක ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා වර්තමානයේදී අපේ රටේ දවන්ත විවසනයකින් ජයග්‍රහණය කරලා අතිගරු ජනාධිපතිතුමා මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යන මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විදිහට අපට ලබා දී හැකි සහයෝගය පිළිබඳව අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුව තිබෙනවා. එම නිසා ඒ වගකීම මනාව අවබෝධ කරගෙන විශේෂයෙන් මේ රට දියුණු රටක් කරා ගෙන යන අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතෙක් විදිහට පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා පසුගිය කාල සීමාව තුලදී පාර්ලිමේන්තුවේ වගකීම් මනාව ඉටු කරලා ඒලද අත්දැකීම් තුළ ඉදිරි කාලයේදී ඒ යුතුයකම් වගකීම් අවංකව ඉටු කරමින් රටේ අනාගතයට දිස්ත්‍රික්කයේ අනාගතයට ඒ මගේ දායකත්වයෙන් උපරිලා ලබා දෙන බව මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරමින් ඔබ සියලුම දෙනාගින් අපි ඉල්ලීමක් කරන්නේ ඒට ශක්තියක් ලබා දෙන ආකාරයට මේ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණට ඔබගේ ඡන්දය ලබා දෙන්න ලෙසයි ඉතාමත් කාරුණිකව ආරාධනා කරන්නේ. ලෝකවාසී ජනතාවටම විවිධ අපහසුතාවයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙන වකවානුවක් අපි කවුරුත් දන්නා පරිදි ඒකට ප්‍රධාන වශයෙන්ම මුල්ුණේ ලෝකයේ දියුණු රටවලට අද වෙනකම් ජයග්‍රහණය කරන්න බැරි වුණු
ඒ කොවිඩ් වසංගතය අතිගරු ජනාධිපතිතුමා මෙරටේ 69 ලක්ෂයකගේ ඡන්දෙන් ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වුණාට පස්සේ අපේ රටේ ඉතිහාසයේ ජනාධිපති ක්‍රමය ආරම්භ වුණු දවසින් ඉඳන්ම කිසිදු රාජ්‍ය නායකයෙකුට තමන්ට කියලා පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් නැතිව වැඩිම කාලයක් මෙරට පාලනය කරන්න සිද්ධ වුණේ වර්තමාන ජනාධිපතිතුමාට ආරම්භක කාල සීමාව තුළදී තාවකාලිකව යම් යම් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇසමෙන්තුවක් ඉදිරිපත් කළා ඒ පරිපූර්ණ ඇසමෙන්තුව පවා සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ වර්තමානයේ අපේ රටේ ජනතාවට ප්‍රශ්න තිබෙනවා ඒ ප්‍රශ්න පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපිට තිබෙනවා සමහර අය තර්ක කරනවා ලෝකයේ අනිත් රටවල අපේ රටට වඩා වැඩි සහනාධාර දෙනවා කියලා. සේවාවන් දෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ රටවල අපේ රටට වඩා මිනිස්සු මැරෙනවා. තාමත් රෝගීන් ඒ රටවල. ඉතින් අපි ලෝකයේ ඒ ජයග්‍රහණය කරන්න බැරි වුණු රටවලට වඩා අපි එකින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේ නිසා මේ අද ජනතාවට මුහුණ පාන්න සිදුවෙන ඒ අපහසුතාවයන් තාවකාලිකව සිදුවෙන අපහසුතාවයන් බව ජනතාව අද අවබෝධ කරගෙන තිබෙන ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපි මොන මාකාරයකටවත් ජනතාවට අමාරුකමක් නැහැ අපහසුතාවයක් නැහැ ජීවන විදම අඩුයි කියන තැන අපි ඉන්න මොන මාකාරයකටවත් එහෙම සිතක් අපි දුර නැහැ එම නිසා විශේෂයෙන්ම මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් රජයක් අපි ලබා ගැනීමෙන් අනතුරුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වර්තමානයේ ජනතාවට බලාපොරොත්තු වෙන අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා අවස්ථාව උදා වෙනවා කියන එක මේ අවස්ථාවේදී ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ එය ජනතාවේ යථාර්ථයද අවබෝධ කරගන්න වෙනවා ඒ පිළිබඳව අපි සතුට වෙනවා එම නිසා විශේෂයෙන්ම මේ මාස 8ක් වෙන කාල සීමාවක් තුළ මාස දෙකමාරකට ආසන්න කාලයක් මේ රට වහලා තිබුණා. තමන්ටම කියලා පාර්ලිමේන්තුවක් නැති තමන්ටම කියලා එවැනි ආකාරයෙන් රජයක් විසින් පරිදි කටයුතු කරගන්න බැරි වුණ තිබුණු අවස්ථාවක විශේෂයෙන්ම මේ කාල සීමාව තුළදී රටේ ඉලක්කගත ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒක අපි පිළිගන්නවා. ඉතින් එම නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ මේ මැතිවරණයේදී ශක්තිමත් රජයක් මේ රටේ ජනතාව ලබා දෙන බව අපට විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ රජය පිහිටුවීමේ අනතුරු ඉතාමත් කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවට අයවැයක් ගෙනල්ලා ඒ අයවැය තුළින් ඉදිරි ක්‍රියාත්මක වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඒ කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට විශාල වගකීම් සම්භාරයක් අපට ඉටු කරන්න නියමිතව තිබෙනවා. අද ලංකාවේ වැඩිම දෙවෙනි ජනගහනත්වයේ තිබෙන දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කය. වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය. වැඩිම ජනගහන වර්ධනයක් සිදුවෙන දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කය. ඒ වගේම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා විදියට පසුගිය කාල සීමාව තුළදී කටයුතු කරලා වර්තමානයේ වන විට මම පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදියටත් ගම්පහ දිස්ත්‍රික්කයේ තුල කටයුතු කරන නිසා මේ මැතිවරණයෙන් පසු දිස්ත්‍රික්කයේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව අද නිල වශයෙන් මට ඒ වගකීම දැම්මට පැවරිලා තිබෙනවා. ඒ නිසා මහරාසනේ සංවිධායකවරයා විදියට අඛණ්ඩවම මගේ කාර්යභාරය ඉටු කරන අතර අත්තනගල්ල ආසනයේ මීරිගම ආසනයේ වැඩ බලන සංවිධායකවරයා විදියට කටයුතු කරන අතර දිස්ත්‍රික් නායකයා විදියට සමස්ත දිස්ත්‍රික්කයේම ඒ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව මේ මන පිටත් අපි ප්‍රධාන අංශ ගණනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. එම නිසා ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබඳව කටයුතු කළ යුතු වගේම අපට ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අවදාන යොමු කර යුතුව තිබෙනවා. විශේෂයෙන් මද්දව යොදුරු ගම්පහ දිස්ත්‍රික්කයේ අද ලංකාවේම මතට ඇබ්බැහිවුවන් 160,000ක් ඉන්නකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නවා 40,000. අපි මේ විවසනේ අපි නතර කරගත යුතුයි.
උගත් බුද්ධිමත් දිස්ත්‍රික්කයක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය අපේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය අද දියුණු වෙලා තිබෙනවා. නමුත් අපිට වඩා අනෙක් දිස්ත්‍රික්ක අද දියුණු කරා ගිහිල්ලා තිබෙනවා. එම නිසා අපි අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහනය ජනතාවට මාසික වියදමින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් යොදවන්න සිද්ධ වෙලා තිබෙනවා. හවස 6න් පස්සේ බස් නැහැ. උදේ පාන්දරට බස් නැහැ. එම නිසා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ පරිසරය අද වනගහනයේ 1%යි. එවගේම කුඹුරුවිලම් ගොඩ කරනවා තෙත්බිම් ගොඩ කරනවා එම නිසා විශාල ජල හිගියක් නැති වෙනවා පාරිසරික ප්‍රශ්න තිබෙනවා පාරිසරික වශයෙන් අපි තවදුරටත් අපේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් අපි උනන්දුවෙන් කටයුතු කිරීම සඳහා අද වගකීමක් අනිවාර්යෙන්ම පැවරෙනවා එම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදිහට අපේ පොදුජන පෙරමුණේ සියලුම සහෝදර සියලුම දේශපාලන පක්ෂ සමග ඒකරාශී වෙලා මේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි සාර්ථකව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතරතුර මැතිවරණයේ අවසන් වූ වහාම පිහිටු වන ආණ්ඩුව මගින් දිස්ත්‍රික්කයේ සඳහා සමස්ත සංවර්ධන සැලැස්ම ක්‍රියාවට දැන්වීම සඳහා ඒ අවශ්‍ය නායකත්වයේ මෙහෙවීම ලබා දීමට කටයුතු කරලා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වීම සඳහා සුදුසුම දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න. පසුගිය ජනාධිපති වර්ණයේදී විවිධ ජාත්‍යන්තර දේශීය බලවේග සියල්ලක්ම පරාජය කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඒ මේ රටේ තිබූ ජනතාව තිබූ විශ්වාසය අද වෙනකොට ඒ විශ්වාසය තවත් තහවුරු වෙලා තිබෙනවා. ඒ විශ්වාසය වැඩි වෙලා තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකින් අනිකුත් දේශපාලන පක්ෂවල අද විශාල පිරිස් අපිත් සමග අද ඒකරාශී වෙමින් පවතිනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් වර්තමාන රජය ජනාධිපතිතුමා අසමත් කියලා තාමත් කනගාටුවෙන් කියන්නෝනේ මේ රටේ ජනතාවගේ ඒ හදගැස්ම පිළිබඳව අවබෝධයක් නොමැතුව තමයි මතයන් ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන අයගේ අසමත්භාවය තමයි මම හිතන්නේ එයින් අපට පෙන්වන්න පුළුවන්කමක් තිබෙන්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සමාජිකෙක් විදිහට මහ බැංකුව පිළිබඳව ඒ තිබුණු විමර්ශන සෑම විමර්ශනයකටම සහභාගි වුණු කෙනෙක් විදිහට අපේ රටේ දවැන්තම ජනතාවගේ මුදල් අහිමි වීමක් සිද්ධ වුණා. ඒක බැංකුව කැඩීමක්, මංකොල්ලයක් යනාදී වශයෙන් වචනවලින් කියන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. මේක කවුරුවත් හිතන්න හොඳ නැහැ. මේ බෑග් එකක සල්ලි ටිකක් දාගෙන ඇවිල්ලා බැංකුවට යනකොට මේ බෑග් එක උස්සගෙන ගියා වගේ දෙයක් නෙමෙයි මෙතන මේ බැඳුම් කර ගනුදෙනුව. තාක්ෂණික මේ වශයෙන් මේ මහා බැංකුවේ නීති අනපනත් ක්‍රියා ක්‍රමවේදවලට අනුව සිදුවන ක්‍රියාවලිය ඒ පිළිබඳව මේ ගණදෙනුව පිළිබඳව සිදුවුණු පාඩුව මූලමේ වශයෙන් ගණන් කරන්න පුළුවන් පාඩුවක් තිබෙනවා මේ ගණදෙනුව නිසා ගණන් කරන්න බැරි අවුරුදු 100 ගණනක් එහාට යන පාඩුවක් තිබෙනවා ඒ නිසා මේ පාඩු වර්ග දෙකම ජනතාවට සිදුවෙන පාඩුව ඉතින් මේ නිසා අපි මේ පිළිබඳව මෙහෙම දෙයක් සිද්ධ වුණා මේ පිළිබඳව අනිවාර්යෙන්ම වගකීම්ට අදාළ දඬුවම් ලබා දීම අනිවාර්යෙන්ම සිදු කර යුතුයි කියන එකයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ දේශපාලන පක්ෂ ආරම්භ වීමෙන් අනතුරුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව තමයි වැඩිම කාලයක් මෙරට පාලනය කළ තිබෙන්නේ. එවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති තුමල්ලා තුමියල්ලා තමයි මේ රට පාලනය කරලා තිබෙන්නේ. පළාත් පාලන ආයතන පළාත් සභාවත් එවැනි ආකාරයෙන් තමයි කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. එම නිසා වර්තමානය වන විට අපි අද එක්සත් ජාතික පක්ෂ විරෝධී සැබෑ කඳවුර ලෙස අපේම සහෝදර මෑතකදී ස්ථාපිත වූ පොදු ජන පෙරමුණේ ඒ
දේශපාලන පක්ෂයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 18කින් සැදුම්ලත් අපේ රටේ දැවැන්තම සංධානය විදියට ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය ස්ථාපිත කරලා ඒ සංධානය මගින් තමයි මෙවර අපි මේ මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපට මේ වෙලාවේ තිබෙන ප්‍රධානම වගකීම මේ මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීවරු ප්‍රමාණයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම තමයි මේ වෙලාවේ රටක් විදිහට අතිගරු ජනාධිපතිතුමාට ඒ සැබෑ ශක්තියක් ලබා දෙනවා නම් කළ යුතු ඒ යුතුයකම වගකීම වෙන්නේ. ඒ නිසා අපි මේ මැතිවරණ ව්‍යාපාරය තුල සන්දානයේ සියලුම දේශපාලන පක්ෂ සමග එකරාසී වෙලා අපි මේ යුතුයකම වගකීම අපි ඉටු කරනවා වගේම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජය තුල ඉදිරි වර්ෂ 10 තුල මේ රටේ පාලන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපේ උපරිම කැපවීමකින් ඒ සහයෝගයේ දායකත්වයෙන් උපිරිහෙලා අපි ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. එම නිසා අපි මොනම ආකාරයකටවත් අපේ සන්දානයේ දේශපාලන පක්ෂ පක්ෂ අතර අපි විවේචන අපි ඉදිරිපත් නොකළ යුතුයි. ඒ වගේම එකම කණ්ඩායම් තුල ඒ අපේක්ෂකකින් අපේක්ෂකකින් අතර අපි විවේචන බැනවැදීම් නොකළ යුතුයි. යම් අධ්‍යාපනයක් තිබෙනවා නම් යම් අවබෝධයක් තිබෙනවා නම් රට පිළිබඳව සැබෑ ඕමනාකමක් තිබෙනවා නම් මේ වෙලාවේ අපි අතර විවේචන ඇති කිරීම යනාදී වශයෙන් කටයුතු කිරීම නෙමෙයි මේ වෙලාවේ යුතුයකම වගකීම බවට පත් වෙන්නේ. අපි හැකිතා දුරට පොහොට්ටුව ලකුණ ශක්තිමත් කිරීමට දායක වීම තමයි අපි අනිවාර්යෙන්ම කළ යුතු කාර්යභාරය වෙන්නේ. ඉතින් ඒ කාර්යභාරය අපි මේ අවස්ථාවේදී ඉතාමත් උපරිම ආකාරයෙන් අපි ඉටු කරන ලබනවා. වර්තමානයේදී අතිගරු ජනාධිපතිතුමා මේ මැතිවරණය පිළිබඳව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. එතුමා කිව්වේ අපේ රටේ පිරිසිදු පාලනයක් ඇති කිරීම වෙනුවෙන් වංචාවෙන් දූෂණයෙන් තොර නියෝජිතයින් තෝරලා පත් කරලා එවන්නයි කියන ඉල්ලීමයි එතුමා ආයතනයක් විදියට කළේ. එම නිසා විශේෂයෙන්ම මෙවැනි අක්‍රමිකතාවයන් පාර්ලිමේන්තුව තුළ විවිධ ආයතන මගින් වංචාවන් හෙළි කිරීමත් හොඳ කාර්යයක් කළ යුතුයි. නමුත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ මෙවැනි වංචාවන් අක්‍රමිකතාවයන් දූෂණ ඇති නොවන පරිදි කටයුතු කිරීමේ ඒ පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තු අභියෝගය බවට පත් වෙලා තියෙන්නේ. ඉතිහාසයේ නිදහසෙන් පස්සේ පැවති සියලු මාන්නවල ඒ සිදුවුණු අක්‍රමිකතාවයන් වංචාවන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා, කමිටු පත් කළා, කමිෂන් සභා පත් කළා, නඩු දැම්මා. නමුත් මොනම ආකාරයකටවත් ඒ වංචාවලින් ජනතාවට සිදුවුණු පාඩුව, රටේට සිදුවුණු පාඩුව අපට නැවත ලබා ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. එම නිසා අද රටක් විදියට අවශ්‍ය වෙන්නේ ඒව එලි කිරීමේ කාර්යභාරයේ ක්‍රියාත්මක විය යුතු එක හොඳයි. නමුත් වඩා හොඳයි එවැනි අක්‍රමිකතාවයන් දූෂණ ඇති නොවීමට වග බලා ගන්නවා නම් මං හිතන්නේ එයයි අද රටක් විදියට අවශ්‍යම දේ බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජයේ අග්‍රාමාත්‍යතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් පිහිටවන මේ ආණ්ඩුව තුළ අපි ඉදිරි දශකය තුළ මේ රටේ ජනතාවගේ සැබෑ අපේක්ෂාව මනාව හඳුනාගෙන ඒ පිරිසිදු පාලනයක් මේ රට තුළ ස්ථාපිත කිරීමෙන් මේ රට දියුණුම රටක් කරා ගෙන යාමට අපි මේ කාර්යභාරයේ වගකීම ඉටු කරනවා. වගේම මේ රටක් දියුණු වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිත විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ දියුණුව තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට කරගෙන යාම සඳහා ඒ වගකීම අවංකව කැපවීම ඉටු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරමින් සියලුම දෙනාට පොහොට්ටුව ලකුණට ඡන්දය ලබා දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ලකුණෙන් අංක 1 යටතේ ඉදිරිපත් වී තිබෙන මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ සහයෝගීය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරමින් බුද්ධිමත් උගත් ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක් විදිහට
मगे सहोदर आने ओने मापेक्षित मगे सहयोगी दायक अत्य लबादीला किसे हो राटा बला प्रत्युवे ना दिशिक के वैदिम वैदक वर्ष इटुकर गाने पुरवांग नाकारे नियोजित तोरला पतकरला एवंडे की निली में म्यावस्ता आवेदी करुणला बन अब सीरुम दिनाटे वासनामंत सुबह हेटर दिनिया कुदा विवाय प्रार्थना करनो बोमिस दाय विस्सा विस्सा पार्लिमेंटु महामैतिवरणे अभियस सर्वपक्षिक टेलीविजन रैली अद अधियर आप में तकी निमावट पात कराना टाइ सुदानम बेने विशेषण में बहुमयक वैदर राजकारी मैदा उनक अब आमंत्रण एक रीम संधा में स्थान एट में नियोजित हैं तिदनाम सहबागी बुना ये अनुव श्रीलंका पदुचन फिरमुना नियोजन एक रमीन गंपा डिस्ट्रिक्ट अपेक्षक या लेस निवर तरंग बिमट पी वसिति बेने लसन तालगी वन महता बहुम स्तुति अद दवसे दी अपत समगिन रैली आमंत्रण एक रमीन सहबागी बुनाट अप दैनट ओबेन समगिन यानट सुदानम ओबट अवसान वशेन अप नवत नवत सही बात कराने सुदानम मैं तमाई श्रीलंका के चंददाय के आगे नीला नालिका वाले से स्वर्ण वाहिनी अप इटुकल में वाग के बाबत परिवार ने उन्हें वातमान योग्यक विशेष एन वायरस व्याप्ति अक्षावत नवस्थावक जाना एक राशित वेट अपि इलाक लगा ते नह एवं वाटर चंददाय के आद चंदे अपेक्षा वें सिद्धन में वैनी देशपालन नियोजन यात एक ने काम उनका स्वान टा आपकाटे दुकला यह तमाई मेरा टा एकम सार्वपाक्षिक टेलीविजन रैली बाबटा पातुने यानी सालाबन संदुदा हरेट महावसा हातरट यालित में वैनी म रैली अक समग्र ओबब मुनगेसी में अपेक्षा वैधिबर ओबेन समुगने आनट सुदानम ओबटा वासनावंत सुबह सात्यांत्या